ශ්‍රීලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භ වීමට නියමිතයි 30 වන සෙනසුරාදා උදෑසන 9:30 ට. ඉතින් සුපුරුදු පරිදි ශ්‍රී ලංකා නායකයා තරගයට පෙර මාධ්‍ය හමුවේ පෙනී සිටියා. ඉතින් මේක ආයෙත් උණුසුම් වෙච්ච නැත්නම් පුවත් මවන මාධ්‍ය හමුවක් බවට පත් වෙනවා. ඒ තමයි බංග්ලාදේශ මාධ්‍යවේදීන් අපි දන්නවා මේ අධිමානසිකත්වයක සිටින පුද්ගලයන්. ඔක අපි දැකලා තියෙනවා ඉන්දියාවෙත් ওই විදිහටම ඉන්දියානු මාධ්‍යවේදිනු ටිකක් ওই වගේ තමයි තමන්ගේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් දිගින් දිගටම හරස් ප්‍රශ්න අසමින් පිටින් එන කණ්ඩායම්වල ක්‍රීඩකයන් නායකයන්ව අපහසුතාවයට පත් කරනවා. ඉතින් බංග්ලාදේශියත් හිතාගෙන ඇති නැත්නම් බංග්ලාදේශ මාධ්‍යවේදිනුත් හිතාගෙන ඇති මේ ඉන්දියානු කණ්ඩායම වගේ සුපිරි කණ්ඩායමක් නැත්නම් අංක එකේ දක්ෂ කණ්ඩායමක් කියලා ඔවුන් හිතේ තියාගෙන ඇති. ඒ නිසා වෙන්නට ඇති තමන්ගේ ක්‍රීඩකයන් නම් කරමින් හරස් ප්‍රශ්න අහන්නේ. අපිට මතකයි අර ටයිම් අවුට් සෙලිබ්‍රේෂන් එක වෙලාවෙදිත් එක දිගට එකම ප්‍රශ්නේ ආපහු අහපු විදිය කුසල් මෙන්ඩිස්ගෙන්. හැබැයි කුසල් මෙන්ඩිස් නම් හරියට උත්තරයක් ඒකට දුන්නේ නැහැ. ඔහු කිව්වේ සමහරු සැමරුවේ නැහැ. හරිය මේ කියලා පොඩ්ඩක් ලිස්සලා ගියපු එක තමයි කරේ. හැබැයි ධනංජය සිල්වා නම් ලිස්සලා ගියේ නැහැ. කෙලින්ම කන හරහා ඔළුවටම කෙලින්ම හරස් උත්තරයක් තමයි දුන්නේ. හිනා වෙවි වුණත් ටිකක් තද බෙල්ල මුලින් යන උත්තරයක් තමයි ලබා දුන්නේ. ඉතින් මෙම මාධ්‍ය හමුවේදී දක්වපු අදහස් කීපයක් කතා කරොත් එහෙම ඔහු මෙන්න මෙහෙම කියනවා, මට 1-2-3 කියලා ෆාස්ට් බෝලර්ස්ලව වෙන් කරන්න බෑ. නමුත් කවුරු හෝ වේවා එන කෙනා දැනගන්න ඕනේ එයාගේ ජොබ් එක කරන්න. මම හිතන්නේ අසිත ප්‍රනාන්දු හොඳ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරා ලංකාවේ. ඉතින් මම හිතනවා ඒ සපෝට් එක මෙහිදී ලැබෙයි කියලා කියන එක තමයි කසුන් රාජිත වෙනුවට ආපු අසිත ප්‍රනාන්දු සම්බන්ධයෙන් නායක ධනංජය කිව්වේ. හැමෝටම හැමදාම ලකුණු අතරට එන්නට බෑ. ඉදිරිපෙළ පිතිකරුවන් ලකුණු අතරට ආවොත් මට පන්දුවට පහර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බලපු විදිහට නම් තන තීරුව ගොඩක් හොඳයි බැට් කරන්න. බැට්ස්මන්ලට ගොඩක් වාසිදායක වෙයි කියලා හිතනවා තන තීරුව යනුවෙන් තමයි ධනංජය සිල්වා කිව්වේ. ඔනේ ඊට පස්සේ තමයි ශකිබ් අල් හසාන්ගේ පැමිණීම සම්බන්ධයෙන් බංගලි මාධ්‍යවේදීන් ප්‍රශ්න අහන්න ගන්නේ. ඔවුන් අහනවා ශකිබ්ගේ පැමිණීම වෙනසක් ඇති කරයිද? එතකොට ධනංජය කියනවා ඒක තරගෙන් පසුව තමයි කියන්න පුළුවන් වෙන්නේ. සිනාසෙමින් ඊට පස්සේ ආයේ බංග්ලාදේශ මාධ්‍ය විදින් අහනවා ශකිබ් අල් හසාන්ට එරෙහිව සැලැස්මක් තියෙනවද? දැම්ම මට ඒක කියන්න බෑ. ධනංජය සිල්වා කෙටියෙන් සිනාසෙමින් කිව්වා. ඊට පස්සේ උන්න ආයේ බංගලි මාධ්‍ය විදින් අහනවා ශකිබ් අල් හසාන් ගැන කිසිවක් කතා කරන්නේ නැද්ද? ඒ වගේ ප්‍රශ්නයක්. ධනංජය සිල්වා ආයෙත් සිනාසෙමින් මෙන්න මෙහෙම බෙල්ල මුලින් යන උත්තරයක් දෙනවා. ඇයි? ඔහු මගේ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් නෙමෙයිනේ. ඒක බංග්ලාදේශ නායකයාගෙන් නැත්නම් බංග්ලාදේශ කණ්ඩායමෙන් අහන්න. ඇයි මම කතා කරන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයෙක් ගැන? ඔයා වැරදි වැටහීමක් ඇති කරගෙන ඉන්නේ. යනුවෙන් කෙලින්ම උත්තරයක් දුන්නා ධනංජය සිල්වා. ඉතින් ඒ වගේ බෙල්ල මුලින් යන නැත්නම් කෙලින් උත්තරයක් ධනංජය සිල්වා ලබා දෙනවා. ඔහු කියන්නේ කෙටියෙන්ම ශකිබ් අල් හසාන් ගැන මගෙන් අහන්න එපා. ඔයා ගිහිල්ලා බංග්ලාදේශ කට්ටියගෙන් අහන්න. ශකිබ් අල් හසාන් මගේ කණ්ඩායමේ කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට ඒක අදාළ වෙන්නේ නැහැ කියන එක තමයි කෙලින්ම ධනංජය සිල්වා කිව්වේ. තාතරේ අපූර්ව උත්තරයක් දෙනවා. ඒ තමයි ධනංජය කියන්නේ ඔවුන් සංසුන් නම් අපිත් සංසුන්. හැබැයි ඔවුන් කලබලකාරී නම් නැත්නම් ඔවුන් එකට එක නම් කරන්නේ අපිත් එකට එක නැත්නම් අපිත් කලබලකාරී කියලා විශේෂ ප්‍රකාශයක් මේ මාධ්‍ය හමුවේදී සිදු කරා. ඉතින් ඇත්තටම ඒක ඉතාමත් හොඳ. අපි කියනවා අර මාධ්‍යයට මුහුණ දෙන්නට දන්නේ නැහැ, මාධ්‍යයට කතා කරන්න දන්නේ නැහැ, පුහුණු වීම දෙන්න ඕනේ කියලා අපේ අදහස් තිබ්බ ඔය කුසල් මෙන්ඩිස් එම මාධ්‍යයට අදහස් දක්වනකොට. හැබැයි මේක නම් ධනංජය සිල්වා හරියට කෙලින් කෙටියෙන් ඉදිරියේදී මොන තත්ත්වයක් උදා වුණත් හරි පැහැදිලි උත්තරයක් තමයි දෙන්නේ. ඒක ඇත්තටම මේ පොරටෝක් එකක් කියලා කියන්නටත් බෑ. තරංගෙදී මොන විදිහට මොහොන දුන්නත් ඇත්තටම මේ උත්තරේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඔහු කියන්නේ ශකිබ් අල් හසාන් මගේ ක්‍රීඩකයෙක් නෙමෙයි, මගේ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් නෙමෙයි, ඒ හින්දා මට ඒක අදාළ නෑ කියන එක තමයි හරි ලස්සනට ඇඟ වේරගෙන කන පැලෙන උත්තරයක් දුන්නා කියන එක තමයි කියන්න තියෙන්නේ. අන්න නායකයෙක් වුණාම අන්න ඒ වගේ මාධ්‍ය හැසිරීමක් තිබීම ඉතාම විශේෂයි. මොකද ගානට ප්‍රශ්නෙට උත්තරේ දීලා තිනවා ඇඟට ගන්නේ නැතුව, අපේ පැත්තට ගන්නේ නැතුව. මොකද ඒක අපට අදාළ නැති නිසා. පැනල යාමකුත් නෙමෙයි, හැංගීමකුත් නෙමෙයි, කෙලින් උත්තරයක් දීලා තිනවා මේ විදිහට. ඉතින් ධනංජය සිල්වා හිනාවෙවි හිටියට ඔන්න ඔය වගේ කෙලින් උත්තර බෙල්ල මුලින් යන උත්තර දෙනවා කියන එක තමයි දැන් අපට පෙනී යන්නේ. ඉතින් ඕනෑම නායකයෙක් නායකත්වය කරගෙන යනකොට තමයි ඔහුගේ නායකත්ව ලක්ෂණ පේන්නේ කියන එකත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න,
සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.